අයිබෝවන් මේ ප්‍රවෘත්ති විකාශයයි මෙන්න මුලින්ම සිරස්තල 1 ශෘංගාර රසය 2 ආස රසය 3 කරුණා රසය 4 ප්‍රෞඪ රසය 5 වීර රසය 6 භයානක රසය 7 බීබත්ස රසය 8 අද්භූත රසය 9 ශාන්ත රසය ඔව් අපි මේ අවස්ථාවේදී මෙහි මෙන්න වැඩිදුර විස්තර කිරීම 1 ශෘංගාර රසය කාව්‍ය නිර්මාණයෙන් ඇස කන ආදී ඉන්ද්‍රියන් පිනවයි නම් ඉන්නත්වන්නේ ශෘංගාරයයි කාව්‍ය නිර්මාණයෙන් ඇස කන ආදී ඉන්ද්‍රියන් පිනවයි නම් ඉන්නත්වන්නේ ශෘංගාරයයි ඒ වර්ණාවට උදිත පරිදි ඇතිවන නමුදු භාවයන් සලිත කොට හැඟීම් ප්‍රකෝප කරවන්නක් නොවිය යුතුය ප්‍රේමජවනිකා හා විවිධ ආස්වාදනීය වර්ණා ඉදිරිපත් කරනකොට මේ රසයට මුල් දෙන්න හුහු දෙක හාස්‍ය රසය කෙනෙකු හිනාවට ලක්වීමේදී උපහාසයක් ඇතිවේ එම උපහාසයන් හා ඇතිවන්නේ හාස්‍ය රසයයි හාස්‍ය රසය හිනාවෙන්නේ තුන කරුණා රසය මිනිස් සිතේ මානව දයාව අනුකම්පාව ශෝකය ජනිත කිරීම සඳහා කවියන් මෙ වූ රසය කරුණා රසය වේ මුනි සිරිපා හතර ප්‍රෞඪ රසය කාව්‍ය නිර්මාණයෙන් රුදුරු පරිසරයත් රුදුරු පුද්ගලයන් මෙවි පාඨකයාගේ සිත රෞද්‍ර භාවයෙන් එළියන්නේ ඉන් රෞද්‍ර රසය ඇති නිසායි රෞද්‍ර අම්මෝ පහ වීර රසය වීරත්වය මෑනසේ කරන නිර්මාණය නැති යුත්තේ වීර රසයයි වීර රසය අභිමානේ ජාතික හැඟීම් රණසූරත්වයේ කියා පාන වර්ණාවලදී අපේක්ෂිතේ නොමදින් විකුම්පා වීර රසය හය භයානක රසය ඉදිරිපත් කරන වර්ණනය භයානක අයුරින් මෙවැනිට පාඨක සිත බියමුසු හැඟීම් වලින් පිරියයි එවිට ඇතිවන්නේ හාස්‍ය අපිට නෑ 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 භයානක රසයනේ එතකොට බය හිතෙන්න ඕනේ හොත් ඉලව්වයි හත බීබස් රසය පිළිකුල් සහගත දර්ශනයක ලක්ෂණ පාඨකයා ඉදිරියේ මැවෙන සිර රචිත නිර්මාණයන්ගේ ඇතිවන්නේ බීබත්ස රසය බීබත්ස හිත්ති ලැබේ අපටත් ඇසිකිලියක් කියන එකේ පාඩමේ ඇති එන අට අද්භූත රසය ඊ මොකද්ද ප්‍රවෘත්ති කියලා පැත්තක තියලා මේක බලන්න මින් පෙර ඇති නොවිරු සිද්ධියක් පාඨකයා ඉදිරියට ගෙනීමේදී පාඨකයාගේ විශේෂේෂ්ත්‍රීය පළල් වේ යකු එහෙම වෙන්නේ යයි ඔහු නොදුටු නොයසු තලයකට සිත කැඳවයි. බොහෝ වේලා නොදරණේ අද්භූත ලෝකය පිළිබඳ කියන විට ජනිතවන්නේ අද්භූත රසයයි. මායා කතාවල ඇති වෙන ශාන්ත රසය. ආගමික නාට්‍ය. ආගමික නායකයින්ගේ රූප පිළිබඳ කියමින් ශ්‍රද්ධාව ජනනය කර නිර්මාණයන්ගෙන් ශාන්ත රසය උපදී. හරි හරි. ප්‍රවෘත්ති කියන වැඩේ පස්සේ ඉගෙන ගන්නවා. දැන්ට නවනලු රසය ඉගෙන ගත්තමද?